ෝන් කියර පිරිගන්නආදරන හලුවනි හෙදියනි සේරුදනම අදවසේ ම කතා කරන්න බලාපොත්තුවෙන්නේ බොහෝ විවාධාත්මක ලාංකික සමාජය තුළ කතිකාවක්තර ලක්වෙච්ච බොහෝ දෙන රධනරින අදහස් දක්කොපු පොතත් පිරිබඳවයි ඉතිං වැඩි මනක්දවල් කතා කරන්නට අවශ්‍ය වෙනි නැහැ අපික්මටම යමූ අදවසේ මහද්ද මේ මං කතා කරන්න විවාධත්මක පොත මුකදද කියල බලන්න එනම් අපි ඇමු මෙඩ මේ පොත ගැන කතා කරන්නට ඒ ද හම රශා ති යි මේ තරම් විවාාත්මක කියය මුලම අපි හඳුනා ගන්ඩන මේ කතන්දරය අන්තර්ගත වෙන්න ප්‍රමණය කතාව ප්‍රේමය කුතුහලය ත්‍රාසය සමගින් එකතු වෙච්ච කතාවක් පටයි මේ කතාව ගෙනියන්නේ නමුත් ඇයි මේක තරම් පොත් කියවන අය තුල විවාධාත්මක මවිින් කතා කරනේ එකන අපිහ. තුළන්තර්ගත ලාතියෙන්නේ ලස්බියන් ප්‍රේමයක් ගැන එමන අප කියෙන සමලින්ිකත්තය කෙරින් නැබුරු එච්ච කාතාවන් දෙදෙනකුගේ පෙරේමයක් සමඟ ඇති වන්න අඔයම් කිසාංසිද්ධයක් මූලික කරගෙන තමයි මේ කතාන්දරයේ ඉදිරියට ගැනින් මේ කෘතිය ගැන කතාකරද මේ කෘතිය සාමානය වැඩි හිරියට එහමනතන් දාාටෙන් හල අයට අදාල කෘතියක් කිතටයි මුලින්ම මතක් කරන්නට ඕන අදර නිය යහලුව හලෙන ඉතින් අද යාල මට මාස දෙකරතුනර කලින් කියවට හම්බුණු බ්‍රේන් සෙක් කියන කෘතිය තිත්ව කියවග යනකොට. මතක් වුණ හේතුව මයි මේ කෘතිය තුළ සඳහන් වෙනවා අපේ මොලේ තුළහොමද ලිංගිකත්වය කියෙන කාරණය ක්‍රියත්මක වෙන්න කියලා. ඉතින් මේ පොත තුළ යම් කිසි විද්‍යාත්ම කරුණ කීපයක්ම අතර්ගත වෙලා තිබුණ අපි ශරීරය සමාරයට පිරිමිශරීරය දැරුවත් සමාරයට ස්ත්‍රී ශරීරය දැරුවත් බොහෝ වෙලාවට අපේ තුළ මොලේ ක්‍රියාත්මක වෙන රසායිනික සංයුතිය වෙනස්වීම නිසා අපගේ අප තුළ ස්ත්‍රී ගතිලක්ෂණ සහිත පිරිමි ශරීරයක් වෝ පිමි ගතිස ලක්ෂණ සහිත ස්ත්‍රී ශරීරයක් ලබෙනවා කියන කතාන්දර එති මේ 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 කියන කතාව. මේ තිත්ත කියන තුළියුත්මට දකින්නරල බේතුූ තමයි ලාංක සමාජය තුළ මෙන්න මේගේ කතන්දර ගැන ප්‍රසිද්ධිය කතාවක් නොවනට. ලෝකෙ බැලුවත්තේම විශ් සාහිත්‍යයත්පුරාවරිතිනෝ සයිමනඇද හෝමෝස සේපියන් ඇජෙන්ට කෘතියහෙම කියවල තියෙනවන ඉටත්තමතර ඔබ සිනමාකෘති අද්‍යනෙ කරලා තියන ඉංග්‍රීසි සාහිත්‍ය තුළ වෙනත් කරුණු කාරණත් එක්ක නිර්මාණත් තුළ වෙන මේ ලෙස්බියන්ගේ කියන චරිත මනැත්ත අපිෙනා ඒවා සම්බන්ධ ජීවිත. ඕනොතරන් දන්නට ලබෙනවා. ඉතින් ඒ කතන්දරත් දෙක්ක සාමාන්‍යෙන් අපි ජීවත්වෙන පරිසරයේදී අපි උපත ලබනකොට මෞකුසේ ඉඳල ගර්භාෂය ඉඳලා මාස නමයහින් පස්ස අපි උපත ලබනකොට සමහර විට අප බ්‍රේන්් එක මොලේ යම් කිසි හෝමන ඉන් වලන්සක හෝමන සස තුළිතාවයක් ඇති වුණනත් එෙම පුරෂයක් නෑ සහරවි ඊස්ත්‍රන ප්‍රජෙස්ටන මටම ඉහලගියොත් එෙ. හමත්නත්නම් ඔබ ස්තියයක් නම් ඔබගේ ශරිරය තුර ගර්ායෂයඉන්න කාලය තුරද බැරිවෙලාින් හරිටස්ටෙතරන හෝණය වැඩිපුර ශාව වෙලා තිබුණොත්තහෙම මෙෙන මේ බ්‍රේන් සෙක් කිය ෘතිය සඳහන් වි විදිහටම ඔබ තුළ නමවලින්ග තේ මෙමතම කියන දිවිී ලින්ගික ලක්ෂණමතුනය පස්සේ ඇතැ විට ඔබ තෝරා ගන්න වූ චරිතය සමාජවිතන් සම්මත කරගත්ත චරිතයක් නොයින්න පුළලා එකනෙ ඔබ සහරවිට ස්ත්‍රියයක් නම් සහරවිට සම්මත කරගත්ත පුරුෂයක් ලෝකය තුළ ඉන්ද්දික් බගේ සහරවිට තේරීමමතියෙන්න්න පුලන් තවත් ස්ත්‍රයක් කයෙහි එමනටත ඔබ පුරුෂයක් නක්ක සමහරවිට ඔබ තවත් පුරුෂයකට ආකර්ශයෙන්න්න පුළන් මේ තබයි මේ කෘතිය තුළ කතාකරන බේසික් බැග්‍රන්් එක. පදන ච පසුුවීම කෙ හෝ ේවා ඉතාමත් අපපුරුවට මුතුදලගේ නිෂයංක මහත්මය මේ කතාව ලාංක සමාජයට හඳුන්වාද ලද න මේ ෝක ඉතිහාස තුළ ලක සහිත්‍ය තුළ ලක නිර්ණ තුළලන අලුදයක්ක් නොවනට ලාංකිකයන්ට අලුද්‍යයක් කියලම තේරුණ ඕවන්ගේ කමට එහෙම ඔවන්ගේ අදහසේම දැක්කට පස්සේ. ඉනමුත් මේ කෘතිය තුළ මත්ත වැඩිපුරම මේකට අවධානයක් යොමුන්නට තයරුන්නේේ අවසාහිත්‍ය කෘතියක් විදියට අවධානයක් යොමු කරන්නට ආසේතුනේ මේක කතාාව ආරම්බේදී පත්වන්න කුතුහල. කතාව තුළ සාමාන්‍යෙන් අපි න්න සාහිතකෘතියක් රසවත් එන්න කම්ෆලිට් එක ගට්ටනයක් කියනක තිෙන්න්න ඕනි ඉති මේ ගට්ටනේ කැරට් ෝස් කරට සෙමනතන් චරිත චරිත අතර තින ගට්ටනයක් විදියට මේ කතාව තුලදී ඉතාමත් අපූරුවට ඉදිරියට ගෙනෙනවා අපි යමු කතාාවමුොකද්ද කියලා බලන්නට මේ කතාවද අදරණ යාලුවනි මූලික චරිත දෙකයි කාන්තා චරිත දෙකක් එතමයි යශෝදසාෆයිට් යශෂෝද ශ්‍රී ලංකික තරුණයක් මෑ ඉන්නේ ශවිස්්ට ලාන්තේ විස්ලන්ති ර්නුව ොලිකෆයින් කියන ඉතා සුදර ගම්මාන තමයි මෑැජීවත්තවෙන්නේ ඉතින් මෑ වැඩ කරනය ස්ථානයේ මෑත් සමගම ලේකම් දූරය දරනව තවත් ඇමරිකානු තරුණයක් ඇතමයි ෆයි මේ ෆේයි යශෝ දගේ මෙන මේ සම්බන්ධතාවයට තවත් පුදගලේ තවත් පුද්ගල චරිකයක් එකතු වෙනවා. එතමයි අපි නවා මැච්චලෝ කියලා මෙන ඇලක්සන්ඩියෝ මැච්ලෝ ච්ල කියෙන පුද්ගලයක් එක්ක තමයි මෙන මේ ත්‍රිත්ත කියන එහමනැත්තම් පුද්ගරන් තින් තුන් දෙනාගේ කතාන්දරය මෙතැන් සිට ආරම්භ වෙන්නේ. කතාවේ ආරම්බේදිම පුතුහලය ප්‍රේක්ෂකයා සතුව රශකයා සතුව පාටකයා සතුව ග්‍රහණය කරගන්නේ එක්තර දවසක මේ මං අතාකරපු පිරිමි පුදගල එමනැත්තම්මාචලෝකෙන පුද්ගරයාගේ මෝටර් රථය අනතුර කරලක් වෙලා. ඔහු මිය කොස්තිපුලා. ඉතින් මේ පිළිබඳව ස්ොයා බැලීමට ලුසි නැමැති පොලිස් සේවකකාවනත අපින ලුසි නැති පොලි නිලධරණිය එහිරිී මේ පොලිස් නිලධාරණයට ප්‍රධාන සැක සහිත සැක කරන්නට පුල්වම් වෙන චරිත දෙකක්කින්න ඒ තමයි මේ අපේ යශෝද සහ ෆේට් කියන යුවල. ඉති මේ යුුවටගේ ජීවිතයට මෙතැන් සිට ප්‍රශ්නයක් කියනවා ඇත්තටම මේ අපි කතාකරපු මේකන් කතා කරන මචලෝගේ මරණයක් සමඟ ඇයන් දෙන්නගේ සම්බන්ධයක් තියෙනොවද කියන අන්න ඒ කතාවත් එක්ක තමයි මේ දෙන්නගේ ප්‍රේමය ගැන මෙතැන් සිට විස්තර කරෙන්නේ මේ ප්‍රේමියත් එක්ක මචලෝගේ මේ තුන්වෙ නිපුද්ගලයා විදිහයට මේ දෙන්නගේ ජීවිත අතරට ආවේ කොහොමද. කියන කුතු හලේ තමයි මුල් පරිච්චේද ඉඳලා ගලාාගෙන යන්නේ. ඇත්තටම කිව්වත් එඒම බොහෝ විචාර බොහෝ විධාත්මක මත තිබනට ඔබ සමහරවිට ඉංග්‍රීසි මුල් කකෘති කියලා තියෙන න 50ෂ ofෆ්ගගේේගේ කෘති ගැන කතාකරොත්. ඒවල තියන ප්‍ර්බලත් බව ලිංගිකත්වය ගැට කතා කරන වැඩිපුර. කතා කරන මාතෘකා ගැන කතාරදදි ඒ වගේ කෘති මේ වගේෆෂට ofේ වගේ කෘති ගැන කතාකරොත් මේ වල මුල්කෘතිය තුළ පැහැදිලිව ඉංග්‍රීසි භාෂාවෙන් ඒ ලිංගිකත්ත කරුණු කරණා ඉතාමත් ලොකුවට ඉතාමත් විශාල වශයෙන් පැහැදිලි කරනවා. නමුත් අපේ මුතුමුදලගේ නිශෂංක බහත්මය ලංකික සමාජයට ඒ ඉතාමත් සියවම් විදියට. තම සිියම්විදියට එක බොහො වෙලාට ඔබ හොඳින් කියවත් එක තේරෙනවා. වෙනත් රාජන්ත්‍රල එහමනතත් ස්විස්්ටලන්ත ඇමෙරිකාවගේ රටවල් තුළ ඒවා සාමාන්‍යිකරණය ලක්කුුණනාට ලංකාවට මේ වගේ කෘතියක් අලුත් නිසා මෝදෝම හන්දා. මේ කෘතිය ඉතාම සිවම් විදියට මේ ප්‍රේමය කියන එක හඳුන්වා දෙමින් ඉතාමත් අපූරුවට මේ කුතුවලය ගලාගෙන යනවා. මේ කෘතියේ ව විචාරය කරන පුද්ගලය අනිවාර මේ කෘතිය කියවල ඒ පිළිබඳ අදහසත් දක්වනවනම් සමහර විට අර සමලිංගිකත්වය කියන කාරුණයට. තියන මානසික රසීම ආරාමු සමහරට අනිවාර්රම බිඳෙන්්ඩ පුළුව. ඒක තමයි මේ කෘතිය අරගෙන ඔබ කියවලම මේක තියන කුතුහලයක්ත් සමඟ මේක තියෙන ජීවිතය. සාමාන්‍ය මනුස්ස්‍ය ජීවිතයක් වියට දෙදෙනෙක් උත්සාහ කරන ආකාරයත් සම්බන්ධ වෙන්නට ඉතාමත් අපූරුවට පැහදිලි කල් ලතින. මේ කෘතිය තුළ යශෝද ටයිෆයිට්ටයි එකට එකතු වෙන්නට හැකියාවක් ලබේද. ලුසී විසින් සස්යාගන්නු ලැබෙන්න්නේද මේ මරණයට මචලෝගේ මරණයට. යශෝද හෝ ෆේයිතෝ සම්බන්ධයක් තියෙනවාද කියලා. එහෙමත් නැත්නම් මෙනේ මශ වගේ චරිතය කොහොමද මේ ෆේත්සාහ යශෝදගේ ජීවිත අතරට එකතු වෙන්නේ කියන කාරණයත් සමඟ. තු ලයක් ඕගලට මේ පොත කියෝගෙන යනකොට අනිවාරයම ඇතිවේවි. ඉතින් සුංගාරත්මක බව ලිංගිකත්වය සමයිලංගිකත්වය අනිකුත් එළඟට කතකරොත්යේ මනවවිද්‍යායක්ම අපිකයින දර්ශන කාමකත්වය පරපිඩි කාමුකත්ත වන්න මේ වචනත් එක් මේගේ තුළ වෙනමම අංශකෙරහි අවධානය යොම වෙන විටන් විට. ඉතින් මේ පොත. මහර ඔබ කියවලතියෙන නමං කැමති ඔබට දැන්වූ අදහස අනිවාරෙන් මදාන්නට එමතරින් කොමෙන්ට් එක අදදාල මං දැනගන්නට කැමති. මොකද මේක ගැන විශේෂම කියද මට හිත ගියම නි්ෂංක මහත්මයා අවසානති සඳහන් කලතින මේ ජැකට්කවරේ කෙලවර සඳහන් කෙලතියෙන ප්‍රකාශයට මෙන මේ විදියට ආදරණීය පාට කෙනී මව විවේචනය කරන්න බනින්න ඔබට හරි කියහිතන ඕන දෙයක් කරන්න වෙලාවක් ඇත්නම් පොත ගැන ඔබේ අදහසක්ලියන් දනගන්න ඕනේ එචරම තමයි මේ කෘතිය ගැන ඔබට දැනනේ කොහොමද. ඔබ මේ කෘතිය තුළත් කියවෙන ප්‍රබල්ල ලාංකික සමාජයේ සංඟවීති යන කවුණුකාරණාව. ඔබට දැන් ආකාරය මේ පොත කියවනක්. හ ගත්ධාන් ඒවාගේ ප්‍ර මිල දගන්න පුළන් ගන්තවේති රුපල්හත්සයකට නමුති තැන ඩස්කම් ප්‍රයිස් එකත් එක්කම ග්‍රන්තවලින් ඉටත් වට අඩ්ඩු මුදලකට ලබා ගැනීම හැකියාව තියෙනවා මට දැනගන්නඩවන ඔබ දැනුන හැටීම පොත පිළිබඳව. ඉතිං ආදරනයන්න මේගේ විවාධාත්මක ප්‍රසිද්ධියයට පත්ච් කෘතිපම නක්නී අලුතේ මේ පොත් සමාජයට එක වන්නවු නවකෘති සවකයේ සොතන්ට නිර්ණවිත රක්නේ පරිවර්තන කෘති හෝ වේවා ඊටත් අමතරව ගත්තොත්තේම ග ිකෘති හෝව මාහ කියවලද ංහැමති ඔබත් එකතු කරගන්නට ඉති මේකතුකිරේ ඔබට කරන්න නකදේ සප්‍රයි ටන එක කලික් කල නොටිකේ බලල් ෙල්ල එකත්ක්ෙක්කරත් ඔබට පුුවමගේ ඩිය ඉක්නම ලබාගන්නට ඇවිතරක් නෙමයි ඔබගේ අදහස් මට මටනහි දක්කමෙන්ට එකක්දාන්න එවිතරකො මේයි වීඩියකොන්තර ශයරන්න ම ඉල්ලා සිත් එහෙන අදට මං ඔකලන්ගේ සමුගන්නවා තවක් වීඩි වැඩ සරනගේ අපික්මටම හමුවම සලු දෙනාටම සුබම සුබ දවසක්කවා අයි බෝවන්.